போட்டேன். கோயில் காம்பி ஒத்தனவா கேட்டு டைரக்ட் தேவரேனே මේ කාග්‍රයක් නේද මේ කම්බියේ අර කම්බියේ දෙපැත්ත නේද මේක අපි සම්බන්ධ කරන්න ඕන මොකටද සම්බන්ධ කරන්නේ වියලි කෝෂයකට අන්න හරි වියලි කෝෂයකට නේද නැත්නම් බැටරි කැබල්ලකට අපි සම්බන්ධ කරන්නේ බැටරි කැබල්ලකට සම්බන්ධ කරනවා කොයිල් කම්බියේ ඒකාග්‍රයක් ධනාග්‍රයටත් අනිත් එක මේක විජලි කෝෂය මේ තඹ කම්බි මේ පාටින් තියෙන තඹ කම්බි අර දැන් බලමු මොකද වෙන්නේ කියලා මේකටත් අර ටින්ටර් සැන හරි ස්ටේපලර් කටු හරි අර තොප්පි කටු හෝ ඇමුණුම් කටු ගන්න පුළුවන් නේද දැන් බෝල්ට් ඇනේ නිකන් තියෙනකොට ඒව ආකර්ෂණය වෙන්නේ නැහැ නමුත් මේ විදුලිය බෝල්ට් ඇනේ හරහා විදුලිය ගමන් කරනකොට නැත්නම් මේ තඹ කම්බිය නේද උතරේ තියෙන්නේ එතකොට දැන් ඔයාලට තේරෙනවා මොකද්ද මේ තඹ කම්බිය දිගේ විදුලිය ගිහිල්ලා මේ බෝල්ට් ඇනේ වටේ මෙහෙම ගිහිල්ලා නේද මේ දෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ බෝල්ට් ඇනේ වටේ විදුලිය විදුලි ධාරාවක් සම්බන්ධ වෙනවා ඒ කියන්නේ විදුලිය ලැබෙනවා නේ කරන්ට් එකක් ලැබෙනවා වියලි කෝෂයෙන් තමයි ලැබෙන්නේ දැන් එතකොට මොකද වෙන්නේ පුතේ බෝල්ට් ඇනය නැත්තම් යකඩ ඇනය කාන්දමක් බවට පරිවර්තනය වෙනවා කාන්දමක් වෙනවා ඒක බලය වැඩි කරන්න නම් සර් තඹ කම්බිය සහ වට කීපයක් ඔතන්න ඕන. ඔව්. ඔව් මේකේ බලය වැඩි කරන්න නම් මොකද කරන්න ඕන? තඹ කම්බියේ වට නේද ඔතනලාද වට ප්‍රමාණය වැඩි කරන්න. එහෙම නැත්නම් මේ වියලි කෝෂ ප්‍රමාණය වැඩි කරා සමහර විට බලය වැඩි වේ. ඔයාලේ කරලා බලන්න ඕන බලය වැඩි වෙන්නේ කොහොමද නැත්නම් මේ කාන්දම් බලය වැඩි වෙන්නේ කුමක් කළොත්ද? නේද? මේ වට ප්‍රමාණය වැඩි වෙන්නේ පුළුවන් වෙයි. ඇන්ජලි ඉවරයි. Ah,
අඳලා ඉවරයි සර්. හොඳයි යටින් ගියා ගන්න. ඔව් මේකට පුතේ අපි නමක් කියනවා. අඳලා ඉවරයි සර්. මේකට අපි නමක් කියනවා. ඒ නම ටිකක් ලොකුවට අපි ලියමු. විද්‍යුත් චුම්බකය. සෑ අපි විද්‍යුත් චුම්බකය කියන එක පොතේ ලියන්න ඕනත් ලොකුවටද? ඔව් ටිකක් ලොකුවට ලියා ගන්න. මේ ටිකක් ලොකුවට විද්‍යුත් චුම්බකය. මේකේ නම. ඇයි විද්‍යුත් චුම්බකය කියන්නේ? විදුලිය ලැබෙනකොට මේක කාන්තමක් වෙනවා. හදිසියේ තවල මේ වයර් එක මෙතනින් අයින් කළොත් එහෙනම් මොකද වෙන්නේ පුතේ? මේ වයර් එක මෙහෙම අයින් කරන විදුලිය ලබා දෙන්නේ නැහැ. එතකොට මේ බලය නැති වෙලා යනවා. බලය අඩු වෙනවා. නැති වෙලා යනවා. කාන්දම් බලය නැති වෙලා යනවා. මේ ඇන ටික පහළට වැටෙයි. නේද? නැවත විදුලියට සම්බන්ධ වුණාට පස්සේ නැවතත් ඇන ආකර්ෂණය වෙනවා. विद्युत चुंबक बलान को अभी मैं वैद पास की री में क्रम की है ना मात्रु कावे अट देने अभी मैं उस आदत क्या करने नेद इधर वाला वैद पास हो की री में देवाल हादन मैं चुंबक विदुली है नेद बियली कोश बाल मेवा मैं क्रियाकार का मापी मैं वो मूली के क्रियाकार का मैं वापी करला बैलू अट पास दामाएं वाले विविध देवाल हादन नेद आधासक की ඒ වගේම පුතේ අපේ ඕනෑම වැඩක් කිරීමේදී පිළිවෙලට කළොත් නැත්නම් සැලසුම් සහගතව කළොත් නැත්නම් අපි කියන ක්‍රමවත් විදියට කළොත් අපේ කාලය සහ ශ්‍රමය ඉතුරු කර ගන්න පුළුවන් කාලය සහ ශ්‍රමය ශ්‍රමය කියන්නේ අපි වැඩ කිරීමට ගන්නා මහන්සිය නේද මහන්සිය අඩු කර ගන්න පුළුවන් ඉතින් දැන් ඔය ඒවට උදාහරණ තමයි දැන් ඔයාලා පාසල් නිල ඇඳුම බලන්නකෝ. ඉතින් ලංකාවේම පාසල් නිල ඇඳුම එකම විදියක් වගේ නේද? එක එක පාසල්වල විවිධ විදිහට තියෙනවා. ඉතින් පාසලේ නිල ඇඳුම නේද? තමන්ගේ පාසලේ නිල ඇඳුම එකම විදියක් නේද? එතකොට ඔන්න එතනින් පහසු වෙනවා ළමයි අඳුන ගන්න පහසු වෙනවා. ලස්සනක් තියෙනවා නේ? පිළිවෙලක් තියෙනවා, ක්‍රමවත් බවක් තියෙනවා. එතකොට මේ පාසලක් කියලා අඳුරගන්න පුළුවන් නේද? ඒ වගේම ඇඳුම පොත් සපත්තු නේද? පාවහන් ආදිය ඒවත් ක්‍රමවත් විදියට තියෙනවා ඔයාලේ පාසල් නිල ඇඳුමේ. ඒ වගේම ඒවා දැන් ඔයාලේ ගෙදරදිත් අපිට ඒවා ක්‍රමවත්ව නිසි ස්ථානයක තබන්න පුළුවන් නේද? එතකොටත් අපිට අපේ වැඩ පහසු වෙනවා, වෙලාව ඉතුරු වෙනවා. මේ කාලේ ඉතුරු වෙනවා. ඉතින් ඒ වගේ මේ අපි පොඩි කාලේ ඉඳලා පුරුදු වුණාට පස්සේ නේද? ඒවා අපිට පුරුදු පුහුණු වීමෙන් හැමෝගෙම අපිට මේ ඇගීමක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝම අපිට ප්‍රකාශ නේද? කුඩා කාලේ ඉඳලාම අපි පිළිවෙලට වැඩ කරන්න පුළුවන්. සැලසුම් සහගතව වැඩ කරන්න පුරුදු වුණොත් නේද? අපිට හැමෝගෙම ආදරය දිනා ගන්න පුළුවන් නේද? ඉතින් ඒවා කුඩා කාලේම අපි පුරුදු වෙන්න ඕන. හොඳයි. අපි ඒකටත් ප්‍රශ්නයක් තියා ගන්න. ඕක පිට කියන්නේ. ඉල්ලනි. හඳව පොඩ්ඩනේ ආයතරි. ආ
හොඳයි අපි එකට ප්‍රශ්නයක් ලියා ගනිමු. සර් එකට මිනුම් කටු කියලා ලියා ගන්න ඕනද? අර මේ ඇනේ ළඟින්. ඒ ඕනෙම නැහැ. සර් පන්ති වල කීයටද? අටහ මාර මේක තියෙන කාලයක් තියෙනවා. හරි, තා පොඩි වෙලාවක් තියෙන්නේ. අකට කිව්වේ. ලියමු අපි ප්‍රශ්නයක්. දිවසේදී මම එකක් ලියන්නම්. පාවහන් තබන්න අපට තැනක් හදාගන්න පුළුවන් නේද? නිවසේ පාවහන් තැබීමට ලෑලි පටි වලින් ඕනනම් අපිට හදන්න පුළුවන්. නැත්නම් ඒවල හදපුව වෙනම තියෙනවත් එක නේද? ඔව්, ඒ වගේ දෙයක් අපිට තියලා નિયમિત ස්ථානයක තියන්නත් ඕන. මොකද පාවහන් පිරිසිදුව නේද සොයා ගන්න ලේසි වෙන විදියට නේ පිළිවෙලට අපිට ඒක තියන්න පුළුවන්. ඔයාලගේ පාවහන වලට නම් වෙනම තැනක් හදා ගන්න පුළුවන් නේ. එහෙම හොඳයි. අපි තව ඔයාලා 2 3 4 5ක් විතර ලියන්න හොඳේ. ඒක කල්පනා කරලා ලියන්න පුතේ. දැන් මම ලියන්න ඕනේ නැහැ. හොඳද? ගෙදර වැඩක් විදියට ඒක කල්පනා කරලා ලියන්න. මේ ඕනම් පින්තූරයකුත් ඒකේ අඳින්න හරි අලවන්න හරි ඉඳ තියන්න. හරි. මෙන්න දැන් අන්තිමට කරන්න තියෙනවා ටිකක් ලොකු වැඩක්. දැන් ඔය මේ පාඩමේ ඔයාලට මතක ඇති මුලින් ඉඳලාම නේද අපිට කරලා බලන වැඩ තියෙන්නේ. ඉතින් ඒවා ටික ටික අවසන් කරන්න දැන් ඔයාලා ලේසි. අන්තිමටම අපිට කරන්න තියෙනවා පොඩි වැඩක්. ඔයාලා දන්නවද ඔය ජන කවි? ඒ කියන්නේ අතීතයේ මිනිස්සු තමන්ගේ වැඩ පහසු කර ගැනීමට යොදාගත් එකක් තමයි ඔය ජන කවි. මේ කවි කිව්වේ කට්ටිය වැඩ කිරීමේදී කවි කිව්වා. දැන් පතල් කර්මාන්තේදී කවි තියනවා පතල් කවි කියලා. අර පතල් නේද පොළොව යට හාරගෙන යනවනේ මිනිරම් හරි මැණික් හරි හොයාගෙන නේද? ඒක ගොඩාක් අමාරු වැඩක්. ඉතින් පුතේ එහෙම අමාරු වැඩ කරනකොට ඒ වෙහෙස අඩු කරගන්න මේ මිනිස්සු කවි කිව්වා. සමහරට රැටත් මේ පතල් වල වැඩ.
එතකොට කවි කියනවා නේද නැත්නම් දින ගණනාවක් එක දිගට පතල යට නේද පොළොව යට එතකොට ඒ අය බය නැති කරගන්න කවි කිව්වා ඒ ගෝයම් කැපේ කවි කිව්වා ගෝයම් කවි නේද පැල් රත් කවි කිව්වා පැල් කවි නේද පාරු පදිනකොට මෙහෙ සාදු කරගන්න පාරු කවි කිව්වා නේද ගෝයම් නෙලනකොට නෙළුම් කවි නේද ඒ වගේ කවි ජන කවි වර්ග තියෙනවා ඔයාලා කැමති තමන්ට ගායනා කරන්න පුළුවන් ජන කවියක් සොයා ගන්න මොකක් හරි නේද තාලෙට ගායනා කරන්න පුළුවන් ජන කවියක් එහෙම කවුරු හරි ඉන්නවද ගායනා කරලා පෙන්නන්න පුළුවන් කෙනෙක් දැන් පුළුවන් ස අවිරු අනිත් පැත්තට පුළුවන් ස සවිරුට පුළුවා සවිරුට පුළුවා කියන්න බලන්න පැල් කවියා ආ මේක සිංහල පාඩමක් තිබුණා නේද හරි කියන්න පුතේ කමන්න යහපත් යහපත් මිතුරු ඉන්නා ඔය ඉහළ පැලේ කොහොමත් බැරිය නවතන්නට උරුලැරේ කියතොත් තදින් නුන් බියවි දුවතු කැලේ කියතොත් තරංගයට සිව්පද කියමු පැලේ හොඳයි සර් ඖෂධීරක් කියන්න පුළුවන් ඖෂධීරක් කියන්න එහෙනම් ඔන්න මලේ ඔය නාමල නිලාවරෙන් අත් බිදෙයි පය බුරුලෙන් තබාවරෙන් කැලණි ගඟේ උරු යනවා බලාවරෙන් සාදුකාර දියරුවක නැගීවරෙන් හොඳයි පාරු කවියා ඔව් පාරු කවියා ගගන හා ගගන කියන් රන්ද කැටිගෙන නිති සැර සෙනවා වක්වන් පට්ටි ඉන වට දීලි සෙනවා ගොයම් කවි දෙකක් ඔයාලට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් සපමෝත් ඉම්පටි යලේන දුප්පත් කමට කොම්බදකෙන් තාක්කනවා කන්නට නැතුව රෑ දහවල් වෙහෙසෙනවා ගොන්ටත් නොමෙක් වද දීලා ගෙනියනවා දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා හොඳයි පුතේ ඔයාට පුළුවන් මේ කවි කවියක් මේ කවි ටිකක් පොතේ ලියන්න ජන කවි ටිකක් හොඳද ලියලා ඒවා හැබැයි තාලයට ගායනා කරන්නත් පුළුවන් වෙනවා ලියන හැම එකක්ම ගායනා කරන්න පුළුවන් වෙනවා නැත්තම් වැඩක් නැහැ සර් එක ඒකින් එකක් ලිව්වහම ඇතිද ඔව් ඒකින් එකක් කියන්න හැබැයි මට වීඩියෝ එකක් එවන්න ඕන වීඩියෝ එකක් එවන්න ඕන එක ජන කවියක් ගායනා කරන වීඩියෝ එකක් මට එවන්න ඕන පැහැදිලිද එක ජන කවියක් ගායනා කරන වීඩියෝ එකක් මට ඔයාලා එවන්න ඕන එක්ක ගොයම් කවියක් හරි පතල් කවියක් හරි පාරු කවියක් හරි මොකක් හරි එක ජන කවියක් හොඳද හැබැයි මීට වඩා තාලයට ගායනා කරන්න ඕන ඔයාලා මේ තාලයට ගායනා කරන එක ඉස්සෙල්ලා අහගෙන ඉන්න මොකක් හරි කොහෙන් හරි නේද ජන කවියක් ගායනා කරන මේ වීඩියෝ එකක් පොඩ්ඩක් බලන්න බලලා ඒකේ තියෙන විදිහට පුරුදු වෙන්න හොඳද හරි එහෙනම් අපි ඒක ලියාගෙන ඉමු මේ ඔයාලා ලියන්න පුළුවන් නේද අවසානයේ තරුවක් දාලා ලියන්න ජන කවි ලියමු ජන කවි ලියමු තරුවක් දාලා ලියා ගන්න ලියන්න ඕන තමන්ට ගායනා කරන්න පුළුවන් එක විතරයි හොඳද
තමන්ට ගායනා කරන්න පුළුවන් වේ විතරක් ලියන්න. එයින් හොඳටම ගායනා කරන්න පුළුවන් එක තාලෙට ගායනා කරන්න පුළුවන් එකක වීඩියෝ එකක් මට එවන්න. පැහැදිලිද? හරි බලමු කවුද හොඳටම ගායනා කරන්නේ කියලා. හරි අවසාන මාතෘකාව මොකද්ද? ජන කවි ලියමු. ඉවරයි සර්. හොඳයි දැන් එතනදුත් පැහැදිලිද නේද පුතේ? අපේ අතීතයේ මිනිස්සු වැඩපාසු කර ගැනීමට ජන කවිත් යොදාගෙන තියෙනවා. කවි නේද? සින්දු, කතන්දර ඒ වගේ දේවල් ඇවිල්ලා තියෙනෙත් ඔය වැඩපාසු කර ගැනීමට තමයි. කම්මැලි නැතුව වැඩ කරා. එහෙනම් කවි කී කී වැඩ කරනකොට අපිට වෙහසක් දැනෙන්නේ නැහැ නේද? කම්මැලි කමක් දැනෙන්නේ නැහැ. අපහසුාවක් දැනෙන්නේ නැහැ. නේද? සබඩකින්නක් දැනෙන්නේ නැහැ. ඒවා එක්තරා ක්‍රම. හොඳයි. එහෙනම් අපේ පාඩම මෙතනින් අවසන් කරමු. අර වීඩියෝ එකේ නම් මට එවන්න.